මේ කතාවේ කතා නායිකාව ඩොක්ටර් චෙරි. ඉතින් ඩොක්ටර් චෙරි විදිහට තමයි ඇයව ගොඩක් දෙනෙක් හඳුනන්නේ. ඉතින් එයා අනිත් අයව ලස්සන කරන එක තමයි කරන්නේ. එහෙම නැතුව එයා හෙම්බිරිස්සාවට පීනසට බෙහෙත් දෙන කෙනෙක් නම් නෙමෙයි. විශේෂයෙන්ම කලාලෝකයේ ජනප්‍රියතරු ගොඩක් එයා ළඟට එනවා. මේ තියෙන්නේ ඇයි ඈතකදී YouTube නාලිකාවත් සමඟ කළ කතා බහකින් පුංචි කොටසක්. මම කැමති වුණේ ස්ක්‍රීන් සයිඩ් එකෙන් දේවල් කරන්න. රශියාවල ඒකට වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. මමත් මටම ප්‍රතිකාර කරගත්තා මගේම ක්ලිනික් එකේ. පළවෙනි කෝස් එක කළේ නෙදර්ලන්ඩ්වල, පස්සේ ඕස්ට්‍රේලියාවේ කියා. මේ ක්ලිනික් එක 2021 විතර පටන් ගත්තේ. පටන් ගන්නකොට ප්‍රතිකාර 20ක් නම් දැන් 40ක් විතර තියෙනවා. කුරුලෑ තියෙන අය තමයි වැඩිපුරම එන්නේ. බෙහෙත් වලින් විතරක් හොඳ කරන්න බෑනේ කුරුලෑවලට. අපිට පුළුවන් ප්‍රතිකාර කරන්න. හිසකෙස් තුනී වීමට ප්‍රතිකාර කරන්නත් කැහණු පිරිමි දෙගොල්ලෝ මෙනවා. බෙල්ලේ මූණේ තියෙන කළු ලපවලටත් ප්‍රතිකාර කරනවා. ඒ වගේම බොඩි ෂේප් කරනවා. අවුරුදු 35ත් 40ක් අතර ඉන්න අයට තරුම පෙනුමක් ලබා දෙනවා. අනිවාර්යෙන් වගකීමක් තියන් කරන්නේ. ජනප්‍රියතරු බොහොමයක් මගේ ළඟට ඇවිත් තියෙනවා. ශලනි තාරක, රයිනි චාරුක, සමනලී පොන්සේක, නතාෂා රත්නායක, පියුමි හංසමාලි වගේම සචින් ලියනගේත් ඇවිත් තියෙනවා. සමහර අය කැමති ඉබිසි ලයිෆ් එක නිසා පර්මනන්ට් හෙයා රිමූ කරන්න. වයසට යන්න කලින් කරන ප්‍රතිකාරවලට. සමහර අය කැමති ලිප්ස් ලොකු කරගන්න. ගොඩක් අයගේ ඡායාරූප අපි ගන්නවා පෙර සහ පසු වෙනස පෙන්වන්න. සමහර අය නම් පෙන්වන්න කැමති නෑ ප්‍රතිකාර ගත්ත කියලා.